ඔන්න ඉතින් පිළිගන්නව අදත් මගේ YouTube channel එකට. ඉතින් උදේ වරුවේ කොහෙවත් යන්න හම්බුන්නේ නැහැ. වැස්ස නිසා ඉතින් හවස වෙනකන් ටිකක් හිටියා වැස්ස පායනකන්. ඒත් එළියට බහැපු වෙලාවෙ නම් වහින්න පටන් ගත්තා. ඉතින් වැස්ස ටිකක් තද කරපු නිසා අපි ටිකක් වෙලා නැවතිලා ඉන්න සිද්ධ වුණා. ඉතින් අපි හවස වරුවේ පිටත් උනේ ටිකක් එළියේ තීදී. ඉතින් වැස්සට චුට්ට නතර වෙලා හිටපු නිසාද මන්ද ටිකක් කලවර වෙලා වැස්ස නිසාත් වෙන්න ඇති. ඉතින් ටිකක් වෙලා ඉඳලා ඉඳලා බැරිම තැන අපි යන්න පිටත් වුණා කෑම ගන්න. මොකද අපි හිතුවා වැස්ස වෙලාවේ කෑම කාලා ටිකක් වැස්ස පෑවුවට පස්සේ අපි යනවා නත්තල් අසිරිය කොහොමද කියලා බලන්න කියලා. ඔන්න ඉතින් එළියට බහිනකොට ආයෙත් වහින්න පටන් ගත්තා. ඉතින් අපි හිතුව කමක් නැහැ අපි පුළුවන් විදිහට බලලා එමු කියලා. ඉතින් ඔන්න අපි අපේ ඇස් දෙකෙන් දැක්ක නත්තල් අසිරිය නත්තල් දවසේ ඔගලන්ටත් විදගන්න මෙන්න මේ විදිහට වීඩියෝ එකක් ගේනවා. එහෙනම් වීඩියෝ එක අන්තිම වෙනකම් බලන්න. ඉතින් මං හිතන්නේ කොළඹ තියෙන හෝටල් වලින් ලස්සනටම සරසලා තිබ්බ හෝටල් එක තමයි මේ සිනමන් ග්‍රෑන්ඩ් එක. ඇත්තටම ඩෙකොරේෂන් මාරම ලස්සනයි. ඉතින් කොළඹ හැම හෝටල් එකම වගේ සරසලා තිබුණා. ඉතින් මං ඒත් කැමති වුණේ සිනමන් ග්‍රෑන්ඩ් එකේ තිබ්බ ඩෙකොරේෂන්ස් වලට. ඉතින් ඔගලන්ට පේනවා ඇති කොළඹ පැත්තේ කොච්චර ට්‍රැෆික් එකක් තියෙනවද කියලා. ඒ වගේම තමයි මෙන්න මේ වන් ගෝල් ෆේස් එකට යන පෝලිම ඔගලන්ට පේනුණාද දන්නේ නැහැ. මාරම් පෝලිමක් තිබුණේ වන් ගෝල් ෆේස් එකට යන්නේ. සහ එතන පුදුම විදිහට ට්‍රැෆික් එකක් තිබුණේ. ඉතින් වාහන වලින් යනවා නම් මම දන්නේ ගොඩාක් වෙලාවක් යයි මේ තැන් වලින් ඔගලන්ට යන්න එන්න. එතන ගොඩ සෙනගක් ඇවිත් හිටියා මේ වන් ගෝල් ෆේස් එකට. ඊට පස්සේ පෝට් සිටි එක ඕපන් කරලා තිබුණා. පෝට් සිටි එක බලන්න ඊට පස්සේ ක්‍රිස්මස් ට්‍රී සහ ගෝල් ෆේස් එකේ කානිවල් එකක් තිබුණා. මේ හැමදේම එක මම හිතන්නේ මාරම විදිහට ක්‍රවුඩ් එකක් ඇවිල්ලා තිබුණා කොළඹට. ඉතින් අපි දැක්ක විදිහට නම් කොළඹ තමයි නත්තල් වලට වැඩිපුරම සරසලා තිබුණේ.
ඉතිං ඔන්න අපි කියා බොම්බේ චායිවාලයකට. ඉතිං මෙතනින් යනකොට අනිවාර්යෙන් චායිවාල එකක් බිව්වේ නැත්තම් නිකන් මොකද්ද මොකද්ද වගේ. ඉතිං අපි ගියා මොන මේකේ ආසම එක තමයි චොකෝ චායි කියන එක. ඉතිං ඒක අපි බොන හොට් චොක්ලට් එකක් වගේමයි. ඉතිං මම ඒකට ගොඩක් කැමතියි. ඒක මට මතකයේ විදිහට රුපියල් 230ක් වුණා. මම හිතන්නේ ක්ලයිමේට් එකත් අපිට උදව්වක් වුණා මේ චායි වාල එකක් බොන්න වැඩිපුරම. මොකද ටිකක් වැස්සා. ඉතිං තෙමීගෙන තමයි ගියේ. ඉතිං උණු උණු චායි එකක් බොන්න තිබ්බනම් කොච්චර හොඳද කීකී හිතේ හිටපු වෙලාව. ඔබලන්ටත් ඔන්න අපිත් එක්කම නත්තලේ අසිරිය විඳගන්න අපි ඉඳ සැලැස්සුවේ. ඉතින් හැමෝටම සුබ නත්තලා. ඉතින් මගේ චැනල් එක සබ්ස්ක්‍රයිබ් කරලා නැත්තම් සබ්ස්ක්‍රයිබ් කරන්න. එහෙනම් ආයෙත් දවසක හම්බෙමු.